මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. අද උදෑසන අනුරාධපුර ප්‍රදේශයේ ඌරෙකුට තිබූ වෙඩි පහරින් පසු ඌරා විසින් වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ඝාතනය කොට ඇත. සෙල්ලම් බඩු වලට රැවටුණු කාලේ වරයි තෝමස් සෙන්සන් රයිෆල් කියා අපේ රටේ අපේම දෙයක්. मेरटे विपद दमन दंड दलुलाल पेल बीमे ओनम दयाक ओनम विधि घट आरंभक अन्नपुलवातरमतम मे बीम पीनता मे बीम साक्षी है अभी मनोद करा बेरे अभी यदा का लोके मिनसु मवितेन मवितेट पत्कला अभी करा बेरे दया अभी हदन बेरे दया मे लोके मै ඒතරමටමපි ශක්තිමත් జాතියක්. ඒ නිසාම තමයි අවුරුදු ගණනාවක් තිස්සේ අපේ රට මේ විදිහට පැවතුනේ. ඉතින් එහෙම ශක්තිමත් පුද්ගලෙක් ලෝකේ මවිත කරවන ලංකාව මවිත කරවන ඉතාමත් වැදගත් පුද්ගලෙක් වාගෙන වගකිව යුතු පුද්ගලෙක් වාගෙන අපි ඇවිල්ලා ඉන්නවා අභිමානී ආරම්භ කරන්න. මේ දේශීය ව්‍යවසායකයන්ගේ නොකී කතාව අභිමානී. අද මේ අභිමානී තරමක් වෙනස් වෙලා තියෙනවා. අද අභිමානී තුල අපි ඇවිල්ලා ඉන්නේ මේ ලංකා භූමිය තුල තියෙන දැවැන්තම කර්මාන්ත ශාලාවකට. එය එතෙක් මෙතෙක් අපි දැක්ක කර්මාන්ත ශාලාවලට හාත්පසින්ම වෙනස් කර්මාන්ත ශාලාවක්. මොකද මම එහෙම කියන්නේ අපි අර ලෝකයක් මවිත කරපු జాතියක් කියලා මුලින්ම මම කිව්වනේ. අන්න ඒ මවිත කරපු జాතිය මවිත වැඩ කරපු జాතියේ තවත් එක් උදාාර චරිතයක් හොයාගෙන තමයි විශ්වකර්ම දෙවි කෙනෙක් හොයාගෙන තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ විශ්වකර්ම පුද්ගලයා නමින් හඳුන්වා දෙන්නයි මේ සූදානම. දේශමාන්නේ ස්වර්ණ සිංහ සම්මාන ලාභී W තෝමසිංහ මහත්මයා. අද අපේ කතාවේ කථානායකයා W තෝමසිංහ මහත්මයා. අයිබෝන්. අයිබෝන්. හරි. දැන් මේ අපේ කතාව ආරම්භ කරද්දිම මම ඔබතුමාගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ මවපිය පාර්ශවයෙන් තාත්තගෙන් අම්මගෙන් අපිට ඕන තරම් ව්‍යාපාර හම්බෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට ඕන තරම් දායාද හම්බෙන්න පුළුවන්. හැබැයි එහෙම හම්බුණා කියලා අපිට ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නත් බෑ. අපිට ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් බෑ. ඔව්. කොහොමද මේ දේවල් කළමනාකරණය කරගන්නේ? කොහොමද මේ ව්‍යාපාරය ආරම්භ වෙන්නේ? මේ ව්‍යාපාරය ආරම්භ කළේ මේක මගේම අර අගේම සවිස්සත්තියෙන් තමයි මම මෙතනට ආවේ. දැන් මට මතකයි අපි පොඩි කාලේ මමයි මගේ ලොකෝයියයි මිතුවක් උසේ ඉස්තරේ තමයි වැඩ කළේ පතුරන්තුවක් වලින්. ඉතින් ඒ වැඩ කරලා දැන් අයියා ඇමරිකාවට ගිහිල්ලා එයා ඒ වැඩ කරනවා ග්‍රිෆින් & හූ කියන කම්පැනි. එතකොට මම අපි බෙදුනා කාලේ මම ඊට පස්සේ මම ඕස්ට්‍රියාවට ගිහිල්ලා ඕස්ට්‍රියාවේ වැඩ කළා ෆයින් फुक्स गन स्केल ये वेड़कर्ण गमन तमाइ सुनामी आवे सुनामी आवम ये वेड़कर्ण टीवी के पिन्न सुनामी लंका मीटिंग से हाल वे मेम कदम लमाइमे मंटे गता लंका ඒ ආපු ආරම්භෙම තමයි මම පටන් ගත්තේ ඩිංග ඩිංග ආයිත්
තෝක්කු මේම හදනවා පිට රට යන්න ඕනේ නැහැ කියලා මගේ මන හැදුනා රබියක් ආහා බියක් හැදුනා යන්න ඕනේ නැහැ කියලා ඉතින් එයා දරුවෝ සහ පවුල පිළිබඳව ආදරේ ඔව් හා ඊට පස්සේ මම ඒක පටන් අරගෙන තායි තෙංග නිංග පතරන් තෝක්කු අමතර කොටස හදන්න පටන් ගත්තී ඉතින් එහෙම යනකොට තමයි මම මේ වයි රයිෆල් වලට බැස්සේ වෛරයිෆල් මං ගෙනාව තුවක්කු පිරිමිඩියා කියලා පිරිමිඩියා පිරිමිඩ කොම්පනියක් ඇමරිකාවේ ඒ ගෙනාපු ඒ ෆස් ෂිප්මන්ට් එක මම කල්පනා කළා ඒ තුවක්කු අපි නිෂ්පාදනය කරන්න ඕනේ ශ්‍රී ලංකාවේ ඉතින් ඒ ඒ ඒක තමයි අද අපි සාපෘත්‍රය කියලා තුවක්කු නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ ඒකයි ඉතින් අද සාර්ථකයි ඒ සාර්ථකත්වය නිසාම දෙස් විදෙස් සේලු දෙනාගේම ඇස් මවිත කරවන නිර්මාණ නිර්මාණය කරන්න හැකිවිච්ච අලුත්වැඩියාව තුවක්කු අලුත්වැඩියාව සහ විශ්ලේෂණය සම්බන්ධව විශේෂඥ දැනුම සහිත විශේෂඥවරයෙක් එක්ක තමයි අද අපි කතා කරන්නේ ඩබ්ලිව් තෝමසිංහ මහත්මයා තමයි අපේ කතානායකයා දැන් ඔබතුමාගේ මම මෙහෙම ඇහුවොත් කෙලින්ම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබතුමා විකුණන්නේ සෙල්ලම් තුවක්කුද නැත්නම් තුවක්කුද මේ දැන් මේ මම හදලා තියෙන සෙල්ලම් තුවක්කුවක් නන්නේ ආ මේක තුවක්කුව තුවක්කුව කොහොමද කියන්නේ අපි කොහොමද ඒක අර්ථකථනය කරගන්නේ ඒ ඉඳ තමයි දැන් මගෙන් තුවක්කුවක් ගෙනිච්චම කවුරුත් ඒ ප්‍රතිඵල ලැබෙනවනේ දැන් අයි අපි කියනවා වඳුරෙක් එළෙව්වත් එළවන්න ගෙනිච්චත් ඒ මාතෘ එතනින් ඒ වඳුර ප්‍රශ්නේ නැහැ මම බාල තුවක්කුව දුන්නා නම් අපි කියනවා චීනෙන් හෝ තුර්කි වලින් හෝ අපි කියනවා මේ ස්පානියෝලින් ගෙන දුන්නත් ඒ රාජකාරි කෙරෙන්නේ නැහැ ඒ කියන්නේ අපි දුප්පත් ගොවියට හුඟක් මුදල් නැහැ ඔව් ඒ කන්සෙප්ට් එක බලලා තමයි මම හදලා තියෙන තුවක්කුවක් ගොවියට ඒක ඔරොත්තු දෙන්න පුළුවන් ඒ මුදල කොච්චර මුදල වැඩි වුණත් මුදල අඩු වුණත් වැඩක් නැහැ ඒකෙන් අදාළ රාජකාරිය කරන්නේ රාජකාරිය කෙරෙන්නේ නැහැ දැන් හුඟක් තුවක්කු හදන්නේ අර T56 M16 ඒ වගේ හැඩ දාලා වැඩ බෑ තුවක්කු වැඩ වෙන්නේ නැහැ ඒ තුවක්කු ලස්සන ඉතින් ඒ මිනිසුත් දන්නේ අපේ අපේ ලංකාවේ ඉන්න අපේ ව්‍යාපාරක දුරවලයි ඒගොල්ලෝ මේ ටෙක්නිකල් පැත්ත දන්නේ නැහැ ඒගොල්ලෝ බලන්නේ අර ලස්සන හැඩයි සුරූපී එච්චරයි ඒ බොහොම කෙටි කාලෙක තුවක්කු මෙල් ෆන්ක්ෂන් අපි කියන්නේ ඒක වැඩ කරන්නේ නැහැ ඔන්න අරන් එනවා ඉතින් එතනදි තමයි කස්ටමර් දන්නේ තෝමස් මාත්‍යා තමයි මේකේ ඉන්නේ මේ ශාස්ත්‍රය දන්නේ හරියටම ඔයි මම මේක ගත්තේ ඇවිල්ලා නිකන් තුවක්කු පිටරටින් ගෙනල්ලා විකුණන්න නෙවෙයි අපේම ළමයිට මේ අපේ ලංකා ළමයිට සෑහෙන ලොකු මේකක් දීලා උගත් කමක් දීලා තමයි අපි මේ තත්ත්වය යන්නේ ලේසි නෑ අර මට පුළුවන් පීනන්න හැමෝටම බෑනේ ඒගොල්ලෝ ට්‍රේන් කරලා ගන්න ලේසි නෑ ට්‍රේන් කරලා අරගෙන තමයි මේ ගමන යන්නේ තියෙන්නේ මේකට අපේම ලේසියන කො ආණ්ඩුව කට්ටිය වුණත් අපිට උදව් කරන්න ඕනේ මේක ඇවිල්ලා යුනික් තියක් අපි මං ජර්මනි වලට යන එනකොට ඒගොල්ලෝ මට සැලුට් එකක් දානවා එයාපෝට් එකේ යුනික් තෝමස් කියලා ඉතින් මේගොල්ලෝ දන්න මේ කිසිම බ්ලැක් මාක් ගන්නෑ ගමන කෙලි ඒ හින්දම තමයි මේ විදිහට මගේ ගමන ඇවිල්ලා තියෙනවා අපි මේ කතාව ආරම්භ කරද්දි මෙතුම ලස්සන කතාවක් කිව්වා මේ සමහර තුවක්කු තියෙනවා මේ හරියට කාන්තාව වගේ මේකප් කරලා හැඩ වැඩ කරලා අපි ඔබතුමා කිව්වා ඒක රහයි ඔව් දැන් ස්වභාවික හොඳ කාන්තාවක් ගත්තත් උත් ගන්න ඕනේ නැණි මොනේ මොකුත් නෑ වශයෙන් එම්මෙන් ඔය එක එක දේවල් ගාලා පැචප් අරවා මේ අදාළ ගත්තට අන්තිමට මොකද වෙන්නේ හෝතලයින් කරාට පස්සේ ඔක්කොම ගියා ඒ තියෙන මේක නෑ
ඒකයි වෙලා තියෙන්නේ දැන් පිට රටින් බලන්නේ එක එක මෝස්තර නම් එක එක නම් එක එක මේ හැඩවල් දාලා මම කිව්වා අර M16 T-Fanas මොකද්ද තියෙන තුවක්කු ඒ විදිහට දාලා ඉතින් අපේ මිනිස්සු හිතන්නේ මේක මොන විදිහට ගත්තද ඒ තුවක්ක සරත් ඒගොල්ලෝ බලන්නේ මේක අපි ඇඟට දාලා ඩොලර් එක අරන් යනවා ඒ ඉඳ තමයි අපි තාම වසර 75ක් මෙතනම ඉන්නේ වසර 75ක් අපි එකතන ඉන්න හේතුව ඒකයි ලස්සන දෙයක රැවටෙන්න එපා වැදගත් දෙයක් මතක තියාගන්න දක්ෂ දුනුවායම ඉන්න පුළුවන් දුන්නෙන්වත් ඊතලෙන්වත් නෙමෙයි ඉලක්කය ඉලක්කය හරිනම් ඔබට ඔබේ ගමන සාර්ථකව යන්න පුළුවන් දැන් බලන්න අපි තුවක්කුවක් මං හදලා තියෙන තුවක්කුව වසර 5ක වගකීමක් දෙනවා දැන් දෙවිලි තුවක්කුවට මම වසර 5ක වගකීමක් දෙන්නේ නැත්තේ දැන් මිනිස්සු එනවා ගන්න හැම එකටම මම වසර 5ක වගකීමක් දුන්නත් ඒක එකක් නැහැ හැබැයි දැන් වසර 2 තුවක්කුවත් ඒ විදිහටම ගන්න පොලිමිටු ඉස්සර මම මේ තුවක්කුව දුන්නා නියෝජිතයට නියෝජිතෙන්ද දුන්නා මම දුන්නා මේක 40,000 විකුණන්න කියලා ඒ මිනිහා අවුරුදු 3 4 5න් පස්සේ විකුණනවා මේක අනුදාට තියෙන වට්සප් ෆෝන් වලින් කතා කරලා දැන් කෝඩිනේට් කරලා එනවා තෝ ගිනියන්න අපි ඔය නියෝජිතයන් පිළිබඳව මේ ව්‍යාපාරය පිළිබඳව තවදුරටත් කතා කරමු මේ මද විරාමය නැමතුරු මේ අභිමානී දේශ ව්‍යවසායකයන්ගේ නොකී කතාව विशेष प्रवृत्ति ස්ථානෙට එන්න අවශ්‍ය තොරතුරු ලබා ගන්න සහ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගන්න ඔබට පුළුවන් 0733 1925 0 කියන දුරකථන අංකයට ඒ වගේම 0742 4919 250 කියන දුරකථන අංක වලට කතා කරොත් ඔබට පුළුවන් අදාළ තොරතුරු WhatsApp පණිවිඩයකින් හෝ එහෙමත් නැත්නම් කතා කරලා හෝ ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා. දැන් මේ අපි නැවතත් කතා බහට එකතු වෙද්දී नियोजितो अभी अवश्यने दीप व्याप्त नियोजितो इन्नोन एक व्यापार या व्यापारे दीप व्याप्त पेतरेन्नोन उबुतुमागे नियोजित मंग अहन कमती उबुतुमागे मे उबुतुमागे व्यापारे दीप व्याप्त पेतरेन वाद एक नियोजित अर्हाद पेतरेन्नी कोहमद मेक दीप व्याप्त कमन करगन यानी कोहमद जाले पवती දැන් මගේ එක්ස්පීරියන්ස් එක අනුව නියෝජිතය අවශ්‍ය වෙන්නේ නැහැ ඉස්සරහට. දැන් මම නියෝජිතයන්ට දීලා අත පිච්චිලා තියෙන්නේ. ඔව්. ඒගොල්ලෝ මේ මෙන් තුවක්කු ගෙනියලා මෙතනින් වයට ගියාට පස්සේ ඒගොල්ලන්ට ඕන විදිහට තමයි විකුණන්නේ. ඊට පස්සේ එතනට ඒගොල්ලෝ
මන් දුන් නැති තෝක්කුත් කලවම් කරලා විකුණනවා. එතකොට ඒක තමයි ශ්‍රී ලංකන් සිස්ටම් එක. බරපතලයි. ඔව් එතකොට මන් එතකොට මේ කාලයක් යනකොට මටත් කවදා හරි හිරේ ඉන්න වෙනවා. ආණ්ඩුවෙන් අවශ්‍ය ඇප්‍රූවල් එක දුන්නේ නැතිවත් මේ විකුණනවා. එතකොට මොකද මේ ඒ ඉඳම තමයි මම කල්පනා තනියම කරනවා කියලා සිස්ටම් චේන්ජ් එකක් දාලා තනියම තමයි මගේ ගමන යන්නේ සාර්ථකයි. ඇයි හරිදීනි මම කරන්නේ අනිවාර්ය වැරදි දේ කළොත් කරන්න බෑ. ව්‍යාපාරයක් තුල වංචාව දූෂණය තිබුණොත් ඒක කරන්න යන්න අමාරු. බෑ. මම්මනේ මේක හදන්නේ. ආ. ඒක නිසා මම්ම දන්නවා. මගේ කෂ්ටවලට සන්තෝෂයි. යා තවත් උදවිය අරගෙන. හවු දැන් මේ මේ කතාව යන අතරතුරේදී මෙන්න මේ රූපරාමු පෙළ බලන්න මේ ව්‍යාපාර කිස්ථානයේ කොහොමද නඩත්තු වෙන්නේ? කොහොමද මේ ව්‍යාපාර ස්ථානය තුල සේවකයන් කටයුතු කරන්නේ කියන කාරණාවත් එක්ක ඔබට මේ රූපරාමු පෙළ බලපුවාම තේරෙයි කොහොමද කස්ටමර් කෙනෙක්ට මෙතෙන්ට ආවොත් කොහොමද තුවක්කුවක් තෝරගන්න පුළුවන් කොහොමද මෙතන තියෙන තුවක්කුව මෙන්න මේ රූපරාමු පෙළ බලන්න මෙතන තමයි දැන් අපේ ට්‍රේනින්ග් සෙන්ටර් එක. ඒ කියන්නේ මෙතෙන්ට එන කස්ටමර් කෙනෙක්ට අපි මූලිකවම මේ වායුරයි පෙළක් මිලදී ගැනීමට පෙර අපි දෙනවා පුහුණුවක් දෙනවා. සහය අවිය නඩත්තු කටයුතු සියල්ල අපි මෙතන කියලා දෙනවා. ඒ සහය අවිය මොනවද තමන් විසින් කරන්න ඕන දේවල් අනුගමනය කරන්න ඕන ආරක්ෂාකාරී පිළිවෙල ඒ හැමදේම අපි මෙතන කියලා දෙනවා. අපේ ඉන්නවා හොඳටම මේ ට්‍රේන් කරපු අපේ ඇසිස්ටන්ට්ලා ඉන්නවා. ඒ කට්ටිය හරහා මේ සියලුම දේවල් අපි ඒ කස්ටමර්ට ලබා දෙනවා. නැතුව වක්කු විතරක් දීලා මේ විතරක් ඉවර කරන්නේ දැන් මේ තියෙන වායු රයිෆල් එක මේක හසුරු වීම පොඩි පොඩි මම සරල අවබෝධයක් දෙන්නම් මේ විදිහට පිටිපස්සට බෝල්ට් එක ඇදලා මෙතන තියෙනවා මැගසින් එකක් තියෙනවා මේකේ පොඩි රෝල් මැගසින් එකක් තියෙනවා මේකට තමයි අපිට මේ උණ්ඩ ඇතුල් කරන්න තියෙන්නේ මේකට උණ්ඩ ඇතුල් කරලා අපි මෙතන තුවක්කුවට ඉදිරියට සවි කරනවා සවි කළා මේ ආකාරයට දැන් මේ වායු රයිෆලේ ලෝඩ් එකේ තියෙන්නේ දැන් ඊළඟට අපි ඉලක්කේ ගන්න මේකේ තියෙනවා විශේෂ මේ පසු දක්නේ සහ පෙර දක්නේ කියලා තියෙනවා මේ දෙක අතරින් ඉලක්කය අරගෙන මේ ආකාරයට මේක තමයි ඉලක්ක ගැනීමේ නිවැරදිම පිළිවෙල මේ ආකාරයට දැන් මේ නිෂ්පාදන ලෝකේ පුරා තියෙනවනේ ඔව් අපිට ඔන්ලයින් ඕඩර් කරගන්න පුළුවන් අපිට ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් අපේ ලේසිම ක්‍රමය තමයි ඔන්ලයින් ඕඩර් එකක් දැම්මා අපි ගෙන්න ගත්තා ඔකට දැන් හුරු වෙලා තියෙන ලංකාව. ඔව්. දැන් ඔබතුමා ඇයි යෝජනා කරන්නේ? මෙතින්ට මෙන්න ඕන පුද්ගලයෙක්. ඇයි යෝජනා කරන්නේ මෙතන? ඇයි දෙන්නේ මේක නියෝජිතට දුන්නා නම්? ඒ දෙයම තමයි වෙන්නේ. ඒගොල්ලෝ වංචා කරන දුප්පත් මිනිහට. දන්නේ නැති මිනිහෙක් ඉන්නා නම් ඒ මිනිහට වංචා කරනවා. වංචා කරනවා. මම හන්නේ දැන් ඔන්ලයින් ඕඩර් කරන්න නැතුව අපි මෙතෙන්ට આવුත් ඇයි අපිට මොකද්ද මෙතන විශේෂත්වය? සෑන කට්ටියක් එනවා ඔන්ලයින් උත් ඕඩර් කරනවා. සෑන කට්ටියක් එනවා තුවක්කු ෆැක්ටරි එක බලන්න. ආහා. ඔව්. ඒගොල්ලෝ ආසයි. ඇවිල්ලා මාව බලලා යන්න සමහර කට්ටිය ඇවිල්ලා වැදලා යනවා. ඇයි? හරි දේ කළා නෝ. හරි දේ හරි විදිහට දෙන්නවා දැන්. මෙතන දැන් අපි આવුත් අපිට වගකීම කොහොමද මේ වගේ? දැන් ඒකනේ දැන් ඒක පළවෙනි තුවක්කු අපි හදලා තිනා වසර පහක වගකීමක් ඒ කවුරු හරි කොයි කොයි ෂෙන් ඒ ආවත් ඒ වෙලෙම අපි හදලා දෙනවා යට ගෙනියන්න ආ ඒ කියන්නේ මෙතෙන්ට ආවොත් ඒ වෙලෙම හදන් යන්න පුළුවන් ඒ වෙලෙම හදන්න දැන් යා ඒගොල්ල පිටින් ගත්තත් තුවක්කු ඒත් අපි ඒ වෙලෙම හදලා දීලා යවනවා මේක ඉස්පිරිතාලේදී හා අන්න එතනයි විශේෂත්වය තියෙන්නේ ඔන්ලයින් ඕඩර් කරන්න එපා ඉස්පිරිතාලට එන්න දොස්තර මහතුරු ඉන්නවා කම්මැලි වුණොත් හොරා වැඩි දෙනවා එන ගොදුරු වෙනවා ඔව් වරුන්ට අහු වෙන්නත් එපා ඉස්පිරිතාලට එන්න දොස්තර මහතුරු බලන් ඉන්නවා ලෙඩ්ඩු වෙනකම් අපි තවත් පුංචි පුංචි විවේකයකට යනවා ඊට පස්සේ අපි ආයම අභිමානී තුල ඔබව හමු වෙනවා මේ විරේමේදී අපිට සම්පත්දායකයන්ගේ පණිවිඩ කිහිපයක් තියෙනවා ඔබට මතක් කරන්න මට පුංචි අවසරයක් දෙන්න අභිමානී දේශීය ව්‍යවසායකයන්ගේ නොකී කතාව
මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. අද උදෑසන අනුරාධපුර ප්‍රදේශයේ ඌරෙකුට තිබූ වෙඩිපහරින් පසු ඌරා විසින් වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ඝාතනය කොට ඇත. සෙල්ලම් බඩු වලට රැවටුණු කාලේ වරයි තෝමස් සෙන්සන් රයිෆල් කෑ අපේ රටේ අපේම දෙයක්. විවසායකයන්ගේ නොකී කතාව. ඔව් නැවතත් මම මතක් කරනවා මේ ස්පීතාලේ තියෙන තැන. මෙතුමා කියන වගේම මේ ස්පීතාලේ ඉන්න බෑ. රෝගීන් එක එක තැන්වලට යන්න එපා නේද? මේ ස්පීතාලේ පිහිටලා තියෙන්නේ නෑ ස්පීතාලේ කියලා දැන් කට්ටිය ස්පීතාලේ W Thomas and Son කියන මේ වායු රයිෆල් කර්මාන්ත ශාලාව පිහිටලා තියෙන සහ අලුයි මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන්නේ 323 න් 3 ඉහළ බියන්විල කඩවත කියන ලිපිනේ ඔබට කතා කරන්න පුළුවන් දුරකථන මාර්ගයෙන් 0713319052 කියන දුරකථන අංකයට WhatsApp සහ normal කතා කරන්න පුළුවන් 0727739250 කියන දුරකථන අංකයට ඔබට කතා කරන්න පුළුවන් WhatsApp පණිවිඩයක් යොමු කරන්න පුළුවන් ඒ වගේම කම්පැනිට direct ඔබට කතා කරන්න පුළුවන් 0115737473ක් ගැහුවොත් ඔබට ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන් ඒ වගේම 0111 4361 9961 කියන දුරකථන අංක ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා ඊමේල් පණිවිඩයක් දෙන්න පුළුවන් wthomas-sons@live.com කියන ඊමේල් ලිපිනයට ඔබට යොමු කරන්න පුළුවන් පණිවිඩයක් ඒ වගේම වෙබ්සයිට් එක මතක් කරන්න www.wthomasandson.com කියන වෙබ් පිටුවට ඔබට පිවිසෙන්න අවකාශය තියෙනවා ඒ හරහා ඔබට තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා දැන් මේ කතාබහ තරමක් සුවිශේෂී වීම පවතිනවා මේ අපි බලන් ඉන්න කට්ටියන් අපි ආරාධන කරන ප්‍රේක්ෂකයන්ට මේ කතාව මගහැර ගන්න එපා දැන් සෙල්ලම් බඩුත් තියෙනවානේ සෙල්ලම් බඩු වලට රැවටිලා ගොවීන්ට දැන් ඇති නේද ඒ නිසා මේ කතාව තරමක් හොඳින් අහගමු මේ ලංකාව තුල අපි දැන් වයිබ්‍රේ ෆෝල් ඔබතුමා නිර්මාණය කරනවානේ ඔව් ඔබතුමා වැඩසටහන මේ කියන්නේ මේ ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ 1957 තමයි තාත්තගෙන් පටන් ගත්තේ එතකොට වයිබ් රයිෆල් නිර්මාණය කරන්නේ කොහොමද 2016 ඔව් කොහොමද ඒක ඇති වෙන්නේ දැන් අර ශේෂ්ත්‍රි ඉඳගෙන පතුරන්තුවක් වල වැඩ කරද්දි තමයි මම ඇප්ලයි කළේ අවුරුදු 75ක් මේ දැන් තාත්තගේ ශේෂ්ත්‍රියෙන් එනකොටනේ දැන් ඒ ක්වොලිෆිකේෂන් තමයි ආරක්ෂක මාස්ටර්ස්ෙන් බලන්නේ මම මේකට ගැලපෙනවද කියලා ඔය ඉතින් මගේ ෆයිල් එක කොළ ෆයිල් එක තියෙන ග්‍රීන් කලර් අපේ ෆයිල් එක හොඳයි ෆයිල් එක හොඳයි අනිත් අයගේ ෆයිල් වගේ නෙමෙයි නෑ ඊට මොකද ඉතින් ඒ ඔක්කොම බලලා තමයි ඒගොල්ලෝ මට අනුමත දුන්නේ නිෂ්පාදනය කරන්න කියලා බය නැතුව අපිට මේ පතුරන් තුවක්කු එහෙම නැත්නම් පතුරන් රයිෆල් අපිට නිර්මාණය කරන්න බැරිද ලංකාවේ පතුරන් තුවක්කු පුළුවන් හැබැයි පතුරන් තුවක්කු වල එක එක මේ වගේ මේ මොකද්ද මේ ලේසියෙන් කෙනෙකුට අවිලා ගන්න බෑ හ්ම් ඒගොල්ලෝ ලොකු ප්‍රොසීඩියර් එකක් තියෙනවා හ්ම් පතුරන් තුවක්කු වල උයි ඒකේ වෙඩි බෙත් තියෙනවානේ හ්ම් ඉතින් ඒක නිසා මම ඉස්සෙල්ලම ඇප්ලයි කළා ඒකට හැබැයි මම ඒක නතර කළා හා හා ඔව් ඒක මේ වගේ තවත් ළමයි දාලා ඒක කරන්න පොඩ්ඩක් අමාරුයි හා ඔව් දැන් වයි රයිෆල් නම් රිලැක්ස් එකේ මේක අපේ ළමයිට කියලා දීලා යන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලංකාව තුල වයි රයිෆල් නිර්මාණය කළ යුතුයි කියලා ඔබතුමා හිතුවේ ඇයි? ඇයි ලංකාව තුල මේ නිෂ්පාදන නිර්මාණය කළ යුතුයි? ඇයි අපේ දේවල් අපි නිර්මාණය කරගත යුතුයි කියලා ඔබතුමා කොහොමද හිතන්නේ? ඉස්සෙල්ලා මේ දවස්වල මට ආසාවක් තියුණානේ මේක ගැන ඩොලර් එක ගැන නෙවෙයි මට තිබුණේ. හා හා. මේක අපි ලංකාව හදලා ඒ කියන්නේ ට්‍රිගට් මැච් එකක් වගේ තමයි. දැන් ඕගොල්ලෝත් කැමතිනේ ගෝල් කප් එකක් අරන් එනවා නะ. හා හා. ඒක තමයි තිබුණේ මෝරල් එක මේ ඩොලර් එකක් බේරන්න මේ වගේ කතා වුනේ. හැබැයි දැන් මේකෙන් මන් තේ මම හුඟක් තේරලා තිනා අපි
යන ඩොලර් එක නතර කරලා තිනවා අනිත් එක දැන් ඩිංග ඩිංග මිනිසුන්ට මම දෙනවා এডুকেෂන් එක මේක තමයි හොඳ එක මේක තමයි නරක එක කියලා ඕනම එකක තියෙන ඩුප්ලිකේට් කියලා එකක් තියෙනවා මේ මම දන්නේ නැහැ සිංහලෙන් මොකද්ද වචනේ කියලා වියාජද වියාජ 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 ඒතර හොඳ එක තියෙනවා හැබැයි අපේ මිනිස්සු 99% කව් වෙන වියාජේ වියාජේ නරක එකට ඔව් මොන දැනුම තිබුණත් ව්‍යාජයකට මම තමයි හවුන්නේ. හ්ම්. ඔව්. අර ලස්සන හින්ද. හැඩ හැඩරු හින්ද. හැඩරු හින්ද. හ්ම්. ලස්සනට ගියේ බියුටි එකට ගිහිල්ලා තමයි ඒක වැඩේ බ්ලොක් වෙන්නේ. බ්ලොක් වෙන්නේ. හරි මේ බලන්න මේන මේ රූපරාමු පෙළ නිෂ්පාදනාගාරය තුල කොහොමද මේවා නිෂ්පාදනය වෙන්නේ? ඔබට වගකීම් සහගතව මේ තොරතුරු අපි කියන්නේ හේතුව මේ නිෂ්පාදනාගාරය තුල කොහොමද මේ වායු රයිෆලේ නිෂ්පාදනය වෙන්නේ කියන සහ මේ වායු රයිෆල් වලක තියෙන ගුණාත්මකභාවය කොයි වගේද කියලා මේ රූපරාම පෙළ තරමක් බලන්න. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ වායු රයිෆල් පුහුණු කිරීමේ ස්ථානයෙන් අනතුරුව අපේ කර්මාන්ත ශාලාවේ සිදුවන ක්‍රියාවලිය පිළිබඳ බුදුමාට පොඩි අවබෝධයක් ලබා දෙන්න. ඒ සම්බන්ධව අපේ ඉන්නවා නිෂ්පාදන කළමනාකරු ජගත් මහත්තයා. අපේ ජගත් මහත්තයා තමයි මේ සම්බන්ධ බාරව ඉන්න හොඳම පුද්ගලයා. ඉතින් ඒ මහත්තයා ඔබතුමාලාට වැඩිදුර විස්තර ටිකක් ලබා දෙයි. ඔව් දැන් අපේ මේ මෙතන CNC අංශය තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මේකදී කරන්නේ වයර් රයිෆල්ස් වල තියෙන සියලුම අමතර කොටස්. මෙතන නවීන තාක්ෂණික උපකරණ භාවිත කරලා හිටන් අපිවා හරි ප්‍රමාණිකෝලව ඉහළ තාක්ෂණය උපයෝගී කරන ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු උපාංග තමයි අපි මෙතනදී නිෂ්පාදනය කරලා අපි අපේ පාරිභෝගිකයන් අතර පස් කරන්නේ. මේ මැෂින්ස් වලින් තමයි අපි දැනට අපි නිෂ්පාදනය කරගෙන යන්නේ. සියලුම තුවක්කු අමතර කොටස් අපි මේ මැෂින්ස් ආකාරයෙන් උපයෝගී කරගෙන තමයි අපි නිෂ්පාදනය කටයුතු සකස් කරගැනීමක් කරගන්නේ. මේනත් කරන්නේ අපේ තියෙන වයර් රයිෆල්ස් වල සියලුම අමතර කොටස් ඉහළ තාක්ෂණය උපයෝගී කරගෙන නිෂ්පාදන කටයුතු කරන තවත් මැෂින් එක තමයි මේක. මැනුවල් මැෂින්ස් තියෙන්නේ මෙතන තමයි. ඒතර මේ මැනුවල් මැෂින්ස් ආකාරයෙන් තමයි සමහර අපේ තියෙන අයිටම්ස් ෆේස් කරගන්නවා තියෙනවා. හරියට කටින් මැෂින්ස් තියෙනවා මෙතන. දැන් මෙතන තමයි අපේ වායු තුවක්කු ප්‍රදර්ශනාගාරය තියෙන්නේ. මෙතන බැලු බැලමට පේනවා විවිධ මාදිරවල මේ පැත්තේ අතරම තියෙන අපි දේශීය නිෂ්පාදනය කරන වායු රයිෆල් සහ මේ පැත්තේ අපි ආනයනය කරන ලද වායු රයිෆල් තියෙනවා. විවිධාකාර මාදිරි තියෙනවා. ඉතින් පාරිභෝගිකයෙක් ආවම මේ හැම එකක් පිළිබඳව අපි පාරිභෝගිකයාට අදහසක් දීලා ඉතින් ඒ එන කෙනාගේ කැමැත්ත අනුව එකක් වායු රයිෆල් එක මිලදී ගන්න පුළුවන්. දැන් මේ ව්‍යවසායකත්වයේ අලුතින් පටන් ගන්න පුළුවන් ඕන කෙනෙක්ට ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. ඔන්ටර්ප්‍රනෝෂන් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයා කොහොමද ඒක ව්‍යවසායකත්වයේ ආරම්භ කරන්නේ කොහොමද? එයාට මොනවද ඔබතුමා දෙන උපදෙස්? අලුතින් ව්‍යවසායකත්වයේ ආරම්භ කරන කෙනෙක්ට සහ පවත්වගෙන යන නම් කොහොමද එයා කටයුතු කරන්නේ? ඒක තමයි දැන් බලන්න මම තුවක්කු ශේෂ්ත්‍රීමිනේ ආවේ. ආ මම තුවක්කු අතරල දාලා මැණික් විකුණන්න ගියේ නෑනේ. එක්ක රත්තරන් හදන්න හෝ ඒකේ ලොකු ගාක් සල්ලි ඉනවා කියලා එතනට ගියේ නෑ. කම්මල් වැඩිම තමයි මම කරන්නේ තුවක්කු හදන්න. එතන තමයි ඒ ශාස්ත්‍රය. තැන් තැන් සල්ලි හොයාගෙන දුවන්න එපා. තමන් දන්න දේ කරන්න හරියට. දන්න දේ කළත් කතරගම. නොදන්න දේ කළොත් අතරමඟ. සල්ලි නෙමෙයි. ඔබ දන්න දේ නිවැරදිව ඔබේ පාරිභෝගිකයට ලබා දෙන්න. එවිට ඔබ සාර්ථක ව්‍යවසායකයෙක් බවට පත් වෙනවා. හරි. අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්නේ මේ වායු රයිෆල් නිර්මාණය කිරීම හරහා දේශීයදේ අගය කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. මෙහෙම දේශීයදේ අගය කරන්න නම් සමස්ත සමාජය තුළ කොයි වගේ වෙනසක් වෙන්න ඕනද? කියන්නේ මං කියන්නේ මේ සමාජය කොයි වගේ වෙනස් වෙන්න ඕනද මෙවැනි ව්‍යාපාරිකයන් නගා සිටීම සඳහා ඔබතුමා හිතන විදිහට? දැන් මේ ඒකට දැන් මටත් පුළුවන් ලංකාව අතරක් දාලා කොයි හරි ගිහලා ඉන්න. අපි අපේ රටම කොට ගන්න ඕනේ. We are citizens of Sri Lanka. Yeah. අපිට පුළුවන් කියලා මේ අතරල් දාලා යන එක හොඳ නෑ. ඉතින් ඒකයි මම මේ බැටකකා අරන් යන්නේ. අනිවාර්යෙන්.
අතර ඉන්න බෑනේ දැන් අපි අපේ රට වැටෙනවා කියලා තියලා ගියොත් තව තව එකක් වැඩි වෙනවාද මේක ඇවිල්ලා හරි යුනික් දෙයක් හරි යුනික් අති විශේෂ දෙයක් ඉතින් මම බලන්නේ මම දන්න ශාස්ත්‍රයේ මගේ රටට වතුරු බින්දුවකින් හරි උදව් කරන්න ඒක අපේ අනිත් කට්ටිය තේරුම් ගන්න ඕනේ අනිවාර්යයෙන් මගේ වතුරු බින්දුව වටිනවා කියන්නේ ඒ වතුර බින්දු ඉතාමත් වැදගත්. ඒ නිසාම තමයි අපි මේ වතුර මතින් රෝපණය වෙන මහා වෘක්ෂය සොයාගෙන මේ තරම් දුරක් ඇවිල්ලා ඔබතුමාව හොයාගත්තේ. ඉතින් මේ මෙතන හොයාගන්න ගොඩක් අමාරු නෑ. ඔබට අවශ්‍ය නම් මේ ස්ථානයට එන්න. ඇවිල්ලා මං කියන්නේ ඔබ වායු රයිෆල් මිලදී ගන්නම අවශ්‍ය නෑ. නමුත් ඔබ ඇවිල්ලා මේ ස්ථානේ නරඹන්න මේ ස්ථානේ තුල ඇවිදලා බලන්න කොහොමද මේවා නිර්මාණය වෙන්නේ කොහොමද මේ දේවල් තියෙන්නේ කියලා එතුමා සූදානම් ඔබට මේ අධ්‍යාපනය ලබා දෙන්නේ වෙනුවෙන් ඕන් කැප වෙලා ඉන්නෝ දොස්තර මහතුරු ගණනාවක් ඉන්නෝ ඉතින් මේ මේ ස්ථාන දෙන විදිහ නැවතත් මම මතක් කරන්නම් 323 න් 3 ඉහළ බියන්විල කඩවත කියන ලිපිනේ තමයි මේ පිටලා තියෙන්නේ ඒ වගේම දුරකථන අංක මතක් කරන්නම් 0713 3192 කියන දුරකථන අංකය 0724719250 කියන දුරකථන අංක ඔබ වෙනුවෙන් විවෘතයි ඒ වගේම 0115737777 කියන දුරකථන අංකය 0114361961 කියන දුරකථන අංක ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා ඊමේල් ලිපිනේ මතක් කරන්නම් wthomas-sons@live.com කොම් කියන කියන ඊමේල් ලිපිනයට ඔබට පුළුවන් ඊමේල් එකක් යොමු කරන්න ඊළඟට වෙබ් පිටුව තියෙනවා www.wthomasandsons.com කියන වෙබ් පිටුවට ඔබට පුළුවන් පිවිසෙන්න මේ පිළිබඳව තොරතුරු ලබා ගන්න. ඉතින් අද දවසට ඔබතුමාට ආයුබෝවන් කියන සූදානම. අද ගොඩාක් කාර්යබහුල ජීවිතයක් ගත කරද්දී අපි වෙනුවෙන් එකතු වුණාට ඔබතුමාට ගොඩක් ස්තුතියි. වගේම ආයුබෝවන්. ආයුබෝවන්. හෙට දවසේදීත් මේ වගේම සොඳුරු තනක් එක්ක සොඳුරු ව්‍යාපාරයක් එක්ක සොඳුරු කතාබහකින් ඔබව හමු වෙන තුරු මට සමු ගන්න අවශ්‍යයි මේ අභිමානී දේශීය ව්‍යවසායකයන්ගේ නොකී කතාව ගිහින් එන්න මතක තියාගන්න ලංකාවේ දේවල් ලංකාවෙම නිෂ්පාදනය කරන්න ඇවසි වටපිටාව තියෙනවා ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න ඒ විතරක් නෙමෙයි දොස්තරවරු ලංකාව තුල ඉන්නවා හරිදී හරි විදිහට નિවරදිව තෝරා බේරාගෙන වටහාගෙන ජීවත් වෙන ඔබට දීර්ඝායුෂ ලැබේවි එවිට අයබෝවන් අයබෝවන්